ඉතින් තාමත් අපි දන්නවා මේ අතිශය ගැඹීර ධර්මය නිවැරදිව මනසට අනුගත කරන තාක්කල් අපි නැවත නැවත අර පරණ හිටිය தත්ත්වයට වැටෙන අපේ මනස. ඒක තම තමන්ගේ වරදක් නෙමෙයි. ඒක අවිද්‍යාවේ ස්වභාවය. ඒක තෘෂ්ණාවේ ස්වභාවය. එනිසා අපට අවශ්‍ය කරන්නේ මේ අවිද්‍යා තණ්හා කියන ධර්මතා දෙක අපි සාමුලින්ම අවසන් කරන්න. මෙච්චර කාලයකට ඒක කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරි වෙච්ච නිසා අපි මේ නාම රූප දෙකක ක්‍රියාවලියට ඉඩකඩ ලබා දුන්නා. පුච්චලීගේ ජීවිතයක් ගැන කතා කරන්නේ නැහැ. ඇයි? එහෙම එකක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්න. පුජ්‍යල ස්වභාවයෙන් ශුන්‍යය හෙවත් හිස් කියන වචනය තථාගතයන් වහන්සේ පාවිච්චි කරනවා. මම කියන ස්වභාවයෙන් හිස් ශුන්‍යයි. මගේ කියන ස්වභාවයෙන් ශුන්‍යයි හිස්. මට අයිති කියන ස්වභාවයෙන්ොත් හිස්. මගේ ආත්මය කියන ස්වභාවයෙන්ොත් හිස් ශුන්‍යයි. ස්ත්‍රියක් කියන ස්වභාවයෙන්ොත් හිස්. පුරුෂයෙක් කියන ස්වභාවයෙන්ොත් හිස්. සත්‍යෙක්, පුච්චලෙක්, මානවෙක් ඒ සෑම දෙයකින්ම හිස්. ශුන්‍යයි කියන දේශනාවේ තථාගතයන් වහන්සේ කරන්නේ. අපි ඒ ශුන්‍ය දෙයකට නැති දෙයක් ඇති දෙයක් හැටියට, නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට අපි මනසට අනුගත කරගෙන අපි නැවත නැවත දුක්ඛ කියන ස්වභාවයට අවතීර්ණ වෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ සත්‍ය දුකින් මුදවන්න. හැබැයි මේ දුකින් මුදවීම తాවකාලික වශයෙන් නෙමෙයි. සදාකාලිකවම. සදාකාලිකවම දුකින් මුදවන්න නම් මේ ස්කන්ධ පංචකේ පැවැත්ම නවත්තන්න වෙනවා. මොකද ස්කන්ධ පංචකේ පැවැත්ම තමයි දුක. ඒතර ස්කන්ධ කියන්නේ ගොඩවල්. පහක් පංචස්කන්ධ. ඒ පහේ පැවැත්ම තමයි බුදුරජාන් වහන්සේ දුක හැටියට පෙන්වන්නේ. අනිත් එක දැන් මම මුලින් සඳහන් කළා අවිද්‍යාව හා තණ්හාව කියන ධර්මතා දෙක නිසා තමයි මේ ස්කන්ධ පංචකේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඒ විද්‍යාවට එන්න බැරි උනේ. අවිද්‍යාව කියන්නේ ওই ස්කන්ධ පහේ සත්‍ය දන්නේ. නිවැරදි තේරුම දන්නේ. ඒ වගේම ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය දන්නේ නැහැ. ආයතන 12ක් තියෙනවා. ස්කන්ධ පහක් ආයතන 12ක් තියෙනවා. අධ්‍යාත්මය 6ක් තියෙනවා. බාහිරින් 6ක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරය සිත 6යි. බාහිරින් 6යි. ඒ අධ්‍යාත්මික 6ත් එක්ක සම්බන්ධ වෙන බාහිරින් 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු. ඒ වගේම ධාතු 18ක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි තාම ඒක හරියට දැක්කද? ඒ වගේම සත්‍ය හතරක් තියෙනවා ලෝකේ. සත්‍ය හතරයි තියෙන්නේ. ඒ සත්‍ය හතර නිවැරදි ස්වභාවය දැක්කෙත් නැහැ. ඒ වගේම අධිපති කවුද අධිපති? ස්කන්ධ පංචකයේ ක්‍රියාකාරීත්ව වලට ආයතන වල මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට අධිපති කවුද? ඒ ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය දැක්කෙත් නැහැ. එනිසා විද්‍යාව. ත්‍රි ස්කන්ධයන්ගේ අර්ථය දන්නේ, ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්වය දන්නේ, ධාතුන්ගේ ඒ නිස්සත්ත්ව නිචීව සත්‍යයක් නැහැ, ජීවයක් නැති කියන ස්වභාවය දැක්කිනේ. ඒ වගේම ධර්මතා හතරක් ලෝකේ පරම සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා හතරක්. ඒ තමයි චතුරාර්ය සත්‍ය. ඒක දැක්කිනේ.
තොර ඉන්ද්‍රයන්ගේ අධිපති භාවය දැක්කිනේ අවිද්‍යාව. ඒ වගේම සම්මුති ලෝකේ මනස සැරිසරන තාක්කල් අවිද්‍යාව. ඒ සම්මුති ලෝකයෙන් පරමාර්ථ ලෝකයට මනස පරිවර්තනය කරගන්න පුළුවන් නම් විද්‍යාව. ඊට බුදුරජාණන් වහන්සේ අනන්ත ප්‍රමාණ සත්‍යයන් අවිද්‍යාවෙන් විද්‍යාවට ගත්තා. තෘෂ්ණාව සහ මුලින්ම නැති කරන ආකාරය දේශනා කළා. මේ ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්ම දුකක් හැටියට පෙන්නලා නොපැවැත්ම සැපක් හැටියට පෙන්වනවා. ඒක තමයි සත්‍යයත්. හැබැයි අපේ වැරද්ද අපි තාමත්ම ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්ම සැපයි කියන මානසිකාරයෙන් යුක්තව තමයි ඉන්නේ. ඒ ගලවන්න තමයි විසුද්ධි මාර්ගය දේශනා කරේ. සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි. එයින් හතක් තියෙනවා. ඒ හතෙන් මේ වෙනකොට දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි. පසුගියව ඇහුවා. ඇහුවානේ පසුගියව. ගොඩක් අහලා තියෙනවා. එනම් දේශනා කරන්නේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග නොමග. එතකොට මග නොමග හොයාගන්න වෙලා තියෙන්නේ ඇයි? මෙච්චර කල් නොමග ගිය හින්දා. සත්පුජ්‍යර සංඥාව තුළ ඉඳගෙන සෑම දෙයක්ම හෙව්වා. ඒ නිසා නොමග ගියා. එහෙනම් ඒ නොමගින් අයින් කරලා නිවැරදි මගට අවතීර්ණ කරන්නේ තථාගත ධර්මයි. ඒකට කියවා මග්ගම් මග්ග ඥාන දර්ශන. මග්ගම් මග්ග මග නොමග ඥානය නුවණ දර්ශනය දකිනවා. මග්ගම් මග්ග ඥාන දර්ශනේ විසුද්ධි පිරිසිදුවම දකිනවා. ඒකේ අර්ථයයි. එහෙනම් බලමු අපි කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඊගාවට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධිය. දැන් මේ පහක් සම්පූර්ණ කරගන්න පුළුවන් නම් තව දෙකයි තියෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය. දැන් හතරක් සම්පූර්ණ කළා ඉවරයි. ඒ පිළිබඳව දේශනා රාශියක් තියෙනවා. මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියදී බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තාමත්ම නිවැරදිව විශ්වේ ක්‍රියාත්මක වෙන අධ්‍යාත්මික හා බාහිර ලෝකේ නිවැරදිවම ක්‍රියාත්මක වෙන ඒ ලක්ෂණ තුන හා ඒ ස්වභාවයන් තුන තුලින් කෙලෙස් ප්‍රහාණය කරන ආකාරයයි. කෙලෙස් කියන්නේ කෙලෙසන තැන කෙලෙස්. කෙලෙසනවා කියන්නේ අපිරිසිදු වෙනවා. දුෂ්‍ය වෙනවා. කිලිටි වෙනවා. ඒකනේ කෙලෙස් කියන්නේ. එනම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවයන් තුන ඒ ධර්මතා තුන තුලින් අපට පෙන්වලා දෙන කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය. ඒතර එක ක්ලේශයක් තමයි සත්පුජ්ජර සංඥාව තුළ මනස හිර කරන් ඉන්නේ. එයා විද්‍යාවනේ. එහෙනම් කොහොමද ඒකෙන් ඉස්සෙල්ලා ගැලවෙන්න ඕනේ? මමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය 84,000ක් වුණාට අපට පුළුවන්කම තියෙනවා මේ ධර්මතා 201ක් පරීක්ෂණයට භාජනය කරලා සහතික කරගන්න. 201ක් ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත්. ඒ ඇති. 201ක් අපි කියලා තියෙනවා. මම හිතන ඔයත් දන්නවා. 28ක් රූප. දොරවල් 6ක්. බාහිර අරමුණු 6ක්. ඒ දෙක නිසා හැදෙන සිත 6ක්, විඥාන 6ක්. කර්ණ තුන එකතු කරන ස්පර්ශ 6ක්. ඒ ස්පර්ශය නිසා විඳින විඳීම් 6ක්. ඒ තුළ හඳුනා ගන්න ස්වභාවයන් 6ක්. ඒ තුළ සිත බලවත් වෙන ස්වභාවයන් 6ක්, චේතනා 6ක්. ඒ වගේම තෘෂ්ණා 6ක්, 108ක් තියෙනවා. 6කුත් ඇති. ඒ වගේම විතර්ක 6ක්, ਵਿਚාර 6ක්. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ਵਿਚාර කියන්නේ සෑ බලනවා. ස්කන්ධ පහක්. පංචස්කන්ධය.
ආයතන 12ක් අධ්‍යාත්මික බාහිර වශයෙන් ධාතු 18ක් ඒ වගේම කුණප කොටස් 32ක් 32ක් තියෙනවා තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පැත්තකින් තිබ්බම 32ක් තියෙනවා ඒ වගේම ඉන්ද්‍රිය 22ක් ඒ වගේම භව 3ක් භව 9ක් හා පටිච්චසමුප්පාදයේ අංග 12ක් කරුණු 200ක් තියෙනවා තමයි ඔය 200ක සටහන් කරගන්න එකින් එක පරීක්ෂා කරන්න මොකද සත්‍ය අවබෝධ කරගන්න පරීක්ෂා කරන්න පරීක්ෂා කරන්නේ නුවණින් බුද්ධිය ඥානෙ ඒකට කියව භාවනා කියලා මොන භාවනාද ඒකට කියන්නේ විදර්ශනා භාවනා අපි සමතය පුරුදු කළා සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙනයි මේ වෙනකොට මෙතනට ඇවිල්ලා තියෙන්නේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ආවේ සමතේ කරලානේ ඒ කියන්නේ චිත්ත විසුද්ධියදී අපි කරානේ ඒක නීවරණ පැත්තකින් තියලා තියන්න පුළුවන් නම් සිත විසුද්ධි පිරිසිදුයි මොකද නීවරණ තමයි සිත පිරිසිදු කරන්නේ ତොර චිත්ත විසුද්ධියදී අපි කලේ නීවරණ පැත්තකට කළා තිබ්බා ඒ පැත්තකට කළා තියන්න ගත වෙන කාලයක් තියෙනවනේ කොච්චර කාලයක්ද ඒ කාලේ සමාධි කාලේ ඒ කාලේ තමයි සමාධි කියන්නේ පැයක් තියන්න පුළුවන් නම් පස් දෙනා පැත්තකට කරලා පැයසිත සමාධි සිත එකඟයි තැන්පත් මොකටද මේ ස්කන්ධ ධාතු ආයතන විභාග කරන්න සිත ලැස්ති සූදානම් ඊට පස්සේ විභාග කරනවා විභාග කරනවා කියන්නේ පරීක්ෂා කරනවා කොහෙන්ද නුවණින් ප්‍රඥාවෙන් ඒකට කියවා විදර්ශනා ප්‍රඥා. ତොර සමත භාවනා විපස්සනා භාවනා දෙකයි තියෙන්නේ. දියුණු කරගන්න තියෙන්නේ ධර්මතා දෙකයි. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අනිත්‍ය වශයෙන් අරගන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලම යනවා අතීතයට. අපි කියමු ඊයේ අතීතේනේ. අද උදේ ගත්තත් අතීතෙට ගිහිලි ඉවරයි. ඊයේ නැත්තම් පෙරේද නැත්තම් පසුගිය සතිය අපේ ශරීරයේ රූපස්කන්ධයක් ක්‍රියාත්මක වුණාද එහෙම නැත්තම් පඨවි ධාතුව ඉපද බිඳුණා ආපෝ ධාතුව ඉපද බිඳුණා තේජෝ ධාතුව ඉපද බිඳුණා වායෝ ධාතුව ඉපද බිඳුණාද නුවණින් බලන්න රූපස්කන්ධය දැන් බෙදුවේ මොකද අතීතේ නැත්තම් පෙරේද තමන් හැසිරෙච්ච ආකාරයක් දකින්නවා. ඒතර අතීතේ තමන් හැසිරෙච්ච ආකාරයක් දකිනවා නම් ඒකට කිව්වා බුදුරජාන් වහන්සේ දිට්ටි. ඒ දර්ශනේ වැරදි. එහෙනම් මොකද්ද නිවැරදි දර්ශනය? නිවැරදි දර්ශනය තමයි මේ රූපස්කන්ධයට අයිති ශක්තින් හතරයි. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, තද ගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය. අභිධර්මයේදී බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කළා මේ ධර්මතා හතර නිසා පවතිනා වූ තව ධර්මතා 24ක්. ඒතර ඒ ධර්මතා හතරත් එක්ක 28යි ඒකයි රූප 28ක් කිව්වේ. ඒ ධර්මතා හතර නිසා පවතිනා වූ. ඒ කියන්නේ මහා භූත හතර නිසා පවතිනා වූ පාදාය රූප 24ක්. එහෙම නෙමෙයිද තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. එහෙනම් පෙරේද හෝ පසුගිය සතියේ මමද හිටියේ එහෙම නැත්නම් අර පඨවි ධාතු ඉපද බිඳුනා ආපෝ ධාතු ඉපද බිඳුනා තේජෝ ධාතු ඉපද බිඳුනා වායෝ ධාතු ඉපද බිඳුනාද අදට බලන්න ඒක බලන්න තමයි අර වෙන් කරන්න කිව්වේ රූපස්කන්ධයම ඒකත්වයෙන් ගත්තොත් වැරදි කමන්න එහෙම මුල් අවස්ථාවේදී වුණා රූපස්කන්ධය මේකට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොකද එකපාරටම දකින්න බැරි නිසා. එහෙම නැත්නම් රූපස්කන්ධය බෙදුවාම අභිධර්මයෙන් බෙදුවාම 28කට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් 32කට වෙන් කරනවානේ. ඒක පහසුයි නේ. කෙස් ලොම් නියද සම් මස් නහර එහෙම තියෙනවානේ. එකකට එකක් වෙනස් නේද? එකකට එකක් වෙනස්. ඒ සම්මුති ලෝකේ. හැබැයි පරමාර්ථ ලෝකේ ඔක්කොම එකයි. කෙස් කියලා අර පඨවි ධාතු ඉපද බින්දෙන ආපෝ ධාතු ඉපද බින්දෙන තේජෝ ධාතු ඉපද බින්දෙන වායෝ ධාතු ඉපද බින්දෙන ස්වභාවයට තමයි අපි කෙස් කියලා නමක් දුන්නේ.
ඇයි? අර නිවැරදි ක්‍රියාව තාම මනසට අනුගත වෙලා නැහැ. මනසට ස්ථාවර වෙලා නැහැ. ස්ථාවර වෙලා නැති නිසා අපි තාමත් හඳුනාගන්නේ කෙස් හැටියට. කෙස්ද තියෙන්නේ? නැහැ. මොනවාද තියෙන්නේ? කෙස් හැදුවේ මොනවෙන්ද? අර ධර්මතා හතරෙන්. එහෙනම් ඒ ධර්මතා හතරෙන් හදපු දෙනේ කෙස් කියන්නේ. එහෙනම් ඒතොර නිවැරදි අර්ථයට යනකොට අපි නිවැරදිව හඳුනා ගන්න යනවා නම් හඳුනා ගන්න තියෙන්නේ අර ශක්තියින් හතර. ඒතොර ශක්තියින් හතරේ ස්වභාවය තමයි ඇතිවෙනසනේ නැතිවීම. ඒ ඇතිවෙනසනේ නැති වෙනවා කියන්නේ. ඇතිවෙනසනේ නැති වෙනවා කියන්නේ ඒක ආයෙත් අපි කියලා දීලා තියෙන මිට කලින් චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් කියන එක මම පසුගිය දේශනාවේදී කළා. හැබැයි දැනුත් දේශනා කරනවා. මේ චිතක්ෂණ 17ක් කියන එක තාමත් දන්නේ නැහැ කොච්චර කාලයක්ද කියලා. සිතක් ගත වෙන්න යන කාලයයි ওই චිතක්ෂණ 17ක් කියන්නේ. සිතක් ඇතිව නැති වෙන්න යන කාලය. ඒකට කියනවා චිත්ත වීති කියලා. චිත්ත කියන්නේ සිත. වීතිය කියන්නේ දිග එකක්. ඒක පටන් ගන්නෙ දැන් අපේ මේ වර්තමාන මේ ස්කන්ධ පහේ ප්‍රවෘත්තිය පැවැත්ම ගෙනියන්න සිත ඕනනේ. සිත නැතුව ගෙනියන්න බැහැනේ. මේ පහේම පැවැත්ම ගෙනියන්න බැහැ. එහෙනම් මේ පහේ පැවැත්ම ගෙනියන්න මුලින්ම හටගත්තේ අර ප්‍රතිසන්දි විඥානේනේ. මෞකුසේ බැසගත්තනේ ප්‍රතිසන්දි විඥානේ. එතකොට මේ ප්‍රතිසන්දි විඥානේ අරමුණක් තිබ්බනේ. මොකද සිතට අරමුණක් ඕනේ. සිතට පවතින අරමුණක් නැතුව සිත පවතින්නේ නැහැ. එතකොට ඒ ප්‍රතිසන්දි විඥාණයට අරමුණු උනේ පෙර භවයේ අවසාන අවස්ථාවේ සිතයි. ඒකට කියනවා චුතිසිත කියලා. වර්තමාන භවයේ පළවෙනි සිතට කියනවා ප්‍රතිසන්දි විඥාණය කියලා. චුති ප්‍රතිසන්දි භව දෙක සම්බන්ධ කරන්නේ එකම ආරම්භණයකින්. එතකොට ඒ සිත ඒ ඇතිවෙච්ච ශ්‍රණයෙන් නැති වෙනවා. එහෙනම් දැන් පවතින්නේ. ඒ දැන් පවතින්නේ මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගන්නෙ නැති වෙලාවට පවතිනවා සිතක් තියෙනවා. එහෙන් රූප දැකලා සිත දෙන්නේ නැති වෙලාවල් තියෙනවනේ. කනින් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා ශරීරයෙන් පහස ලැබලා සිත දෙන්නේ නැති වෙලාවල් තියෙනවා. එයි නිින්ද ගියා. සිහි නැති වුණා. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් සිත පවතිනවා. ඒකට කියනවා භවංග සිත කියලා. දැන් පැහැදිලිද? එතකොට චුති ප්‍රතිසන්දි භවංග කියන මේ අවස්ථා තුනේම තියෙන එකම අරමුණක එල්ලිච්ච සිතයි. තේර නින්ද ගියාම තියෙන සිත. ඒ ආරම්භනේ තමයි තියෙන්නේ. මොකද සිතට පවතින අරමුණක් ඕනේ. අරමුණක් නැතුව සිතට පවතින්න බෑ. තේරෙනවද කියන්නේ? එතකොට එහෙනම් දැන් භවංග සිත. සිතක් හදන්න දැන් එපේ අපිට. එහෙන් රූප බල සිත් හදන එක නේද කරන්නේ? බලන කෙනෙක් නැහැනේ. දෙය පිළිබඳව සහතිකයි. බලන කෙනෙක් නැහැ කියලා. සත්‍ය වශයෙන්ම නැහැ බලන කෙනෙක්. පේනන කෙනෙකුත් නේ. දකින කෙනෙකුත් නේ. බැසෑ රූපය නිසා සිතක් හැදෙනවා. හැදෙන්නේ නැද්ද? ඒක නෙමේද නිවැරදි ක්‍රියාව? ඒක තමයි නිවැරදි ක්‍රියාව. එතකොට අර දැන් භවංග වශයෙන් පවතින සිත තියෙනවනේ. ඊගාවට එනවා සිතක්. ඒ සිත ඇතිවෙන ඡනේ නැති වෙනවා. ඒකනේ අර බුදුරජාණන් වහන්සේ උදේ වේ කියලා කිව්වේ. උදේ කියන්නේ හට ගන්නවා, වේ කියන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඉපදෙනවා, බිඳෙනවා. දැන් මම කිව්වා අර පටවි ධාතු ඉපද බිඳෙනවා කියලා. ඒ වගේ භවංග චලන. ඒතර අතීත භවංග ඒ සිත චලනය වෙනවා, හෙල වෙනවා. මොකද දැන් අලුත් සිත් පරම්පරාවකට සිත යොමු කරන්න. හරිද? ඒකට කියන්නේ භවංග චලන කියලා, හොලවනවා. භවංග පච්ඡේද කියලා තියෙනවා. ඒ කියන්නේ භවංග සිත අයින් කරන මොහොතකට. එතකොට උපදින්නේ ඒ භවංග පච්ඡේද කියන සිත, ඡේදනය කරන. පංචතාවර්ජන. පංච කියන්නේ පහයි. ආවර්ජනය කියන්නේ පරීක්ෂා කරලා බලනවා. ඇහෙන් රූපයක්ද, කනෙන් ශබ්දයක්ද, නාසයෙන් සුවඳක්ද, දිවෙන් රසයක්ද, කයෙන් පහසක්ද? ඔයනේ සිත හටගන්නේ. එතකොට ඒකට කියනවා පංචතාවර්ජන සිත කියලා. ඒ සිත ඇතිවෙන ශනේන් නැති වෙනවා. ඇතිවෙන ශනේන් නැති වෙන එකක්. අපි කියමු සෝත විඥානයක් කියලා. ශබ්දය පිළිබඳව සිතක්. ඒකට කියනවා සෝත විඥානය කියලා.
දැන් ඒ ශබ්දය පිළිබඳව සිත ඇතිවන සනේ නැති වෙනවා. ඒක තමයි සිතේ ස්වභාවය. හැබැයි අරමුණ අපි පිළිගන්නවා. ඒ පිළිගන්නේ ශබ්දේ මිහිරි. ශබ්දේ මිහිරි වුණොත් ඒ අරමුණ පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඒ පිළිගන්නවට කියව සම්පටිච්චන කියලා. සම්පටිච්චන කියන්නේ පිළිගන්න. ඊට පස්සේ සිත ඒ සිතක් ශනේ නැතිව නැතිවන සනේ නැති වෙනවා. ඊට පස්සේ එනවා සිතක් සම්තිරණ තීරණය කරනවා. ආයේ හඬ හරි හොඳයි. හඬ ලස්සනයි. හඬ මිහිරි. එහෙම එන්නේ නැද්ද? ඒ ඇවිල්ලා සම්තිරණ තීරණය කරනවා. ඊට පස්සේ එනවා මනෝත්ආවර්ජන. මනසින් තමයි මේ ඔක්කොම කරන්නේ මනසින්නේ. මනෝත්ආවර්ජන ඊට පස්සේ තීරණය කරනවා. ඒක මට ඕනි. එන්නේ නැද්ද එහෙම? ඒකට කියන්නේ වොත්තපන කියලා. නිශ්චය කරනවා. නිශ්චය කරන එක මට ඕනි. ඒ මිහිරි හඬ ඒක ලස්සනයි ඒක මට ඕනේ. ප්‍රවත්තපන. ඊට පස්සේ ඒ පිළිබඳව නැවතත් හිතනවා නැවතත් හිතනවා නැවතත් හිතනවා. දැන් අර හඬ මිහිරි නම් සිත එතන රැඳිලාද නැද්ද? නැවත නැවත ඔය විදිහට හත් පාරක් යනවා. ඒ හතට කියනවා ජවන් කියලා. ජවන් හතයි. ඊට පස්සේ එනවා තව සිත් දෙකක් අරමුණ තදින් ගන්න. ඒකට කියනවා තදාරම්මන කියලා. දැන් මේ සිතක් හටගන්න සිද්ධ වෙච්ච ඒ කියන්නේ වීතියක් මේ විස්තර කළේ ඔය එකකට එකක් ධර්මතා ප්‍රත්‍යයයි උපකාරයයි. අතීත භවංගයේ පැවතුන නිසා තමයි භවංගයේ සිත හෙලෙව්වේ. නැත්නම් හොලන්න බෑ. පැවතුනේ නැත්තම්. ඒ හෙලවිච්ච නිසා තමයි අලුත් සිත් පරම්පරාවකට යොමු කරන්න තමයි ඡේදනය කරේ. අර කයින් කර පොඩ්ඩකට. භවංගේ භවගපච්චේද. පංචත්තා වර්ජන. අසෝත විඥානය. එතකොට සබ්දයක් පිළිබඳව ඒකට කියන්නේ ශබ්දාරම්මණය. එතකොට සෝත විඥානි. සම්පටිච්චන. පිළිගත්තා. සම්තිරණ තීරණය කළා. නිශ්චය කරා මට ඕනේ. දැන් එහෙම වෙනවනේ. වත්තපන. ජවන්. එතකොට ඒ පිළිබඳව නැවත 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 සිත් හතක් හටගෙන ඊට පස්සේ අරමුණ තදින් ගන්නවා කර්මයක්. ඔන්න කර්මයක්. දැන් එතන ලෝභය නැද්ද? ඒක ලැබුණ නැත්නම් තරහ නැද්ද? ඉතින් ඒ දෙකට උඩේ දුන්නේ කවුද? මෝහයයි. ඒක තමන් අයිටි කරගත්තාම ඒගොල්ලන් ගන්න ඉස්සෙල්ලා මං ගත්ත ඒ සංගීත භාණ්ඩේ. ඒගොල්ලන් අඩු ගන්න තිල්ලේ මං ඊට වැඩි ගන්නක් දීලා ගත්තා. මාන්‍යත් නැති. එතකොට මේ කන පිළිබඳව දන්නෙත් නැහැ, ශබ්දය පිළිබඳව දන්නෙත් නැහැ, ඒකට උපකාර වෙච්ච අර සංගීත භාණ්ඩය දන්නෙත් නැහැ, නිවැරදිව දිටි. මෙන්න කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි. දැන් තේරෙනවා. දැන් එතකොට දිට්ටි. දැන් එතකොට බලන්න මේ දැන් අතීත භවංග, භවංග චලන, භවංග පච්ඡේද, පංචත්තාවර්ජන, සෝත විඥාන, සම්පටිච්ඡන, සම්තිරණ, වොට්ටපන, ජවන් හතයි, තදාරම්මන දෙකයි, 17යි. ওই 17 තමයි රූපේ කාශ. දැන් තේරෙනවද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය ආයස ඔන්නේ 17යි. එතන 17ක් තියෙනවා. බලන්න ගණන් කළා හරියට 17ක් තියෙනවා. අතීත භවංග, භවංග චලන, භවංග පච්ඡේද, පංචත්තාවර්ජන, සෝත විඥාන. එතකොට සම්පටිච්ඡන, සම්තිරණ, වර්තපන. නිශ්චය කර 8යි. 8යි ජවන් 7යි 15යි. තදාරම්මන දෙකයි 17යි. චිත්තක්ෂණ 17ක් කියන්නේ ඔකට තමයි. ඒ චිතක්ෂණ. එතකොට චිතක්ෂණ 17ක් ගෙවිලා ඉවරයි. ඒ චිතක්ෂණ 17 ගෙවිලා ඉවර වෙනකොට අර රූපය තමන් අහපු කණෙන් අහපු ශබ්ද එකට කියන ශබ්ද රූපය කියලා. එහෙන්දක රූපයත් ඒ වගේ. ඒකේ ආයු කාලය එච්චරයි. ඊට වඩා කාලයක් පවතින්නේ. නিত্যද අනිත්‍යද? මෙන්න මේ ස්වභාවය මනසට අනුගත කරගන්න. මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපි මොකේද මේ ඇලෙන්නේ හදන්නේ? පවතින දෙයකටද ඇලෙන්නේ, නොපවතින දෙයකටද ඇලෙන්නේ? ඇලෙන සිතට කිව්වේ තෘෂ්ණා කියලා. මේ ක්‍රමය නිවැරදිව නොදකින සිතට කිව්වා අවිද්‍යා කියලා. දැන් ඒතොර ප්‍රධානම ක්ලේශ ධර්මයන් දෙකක් සිත තුළ ක්‍රියාත්මක නැද්ද? අවිද්‍යාවට ආශ්‍රිත එක චිතක්ෂණය ඒකත් ඇතිව නැති වෙනවා. නিত্যද අනිත්‍යද? බාහිරින් දෙයක් බලලා බාහිර දෙයක විනාශය අනිත්‍යයි කියලා දකින්න එක තුලින් නිවන් දකින්න බෑ. ඒකත් අනිත්‍ය තමයි. සහෝදරයා මැරුණා.
අනිත්‍යයි. ඒ තුලින් නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් මේ පරමාර්ථ ධර්මයන්ගේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලිය දකින්න ඕනේ. එතකොට අනිත්‍යයි කියන එක මනසට දැర్శණය වෙනවා. අනිත්‍යයි කියලා කොච්චර හිතුවත් අනිත්‍ය දකින්වද? නෑ. අනිත්‍ය කියන එක දැකලා තේරුම් ගන්න ඕන එකක්. ඇයි ඒ දැකලා තේරුම් ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැක්කහම සහතිකයි. නොදකින්න තාක්කල් සහතිකයක් දෙන්න පුළුවන්ද? හා? බැ. නිවැරදිව දැක්කදාට අන්න සහතිකයි. අන්න සිතට අනුගතයි. පැහැදිලි, පිරිසිදුයි. මම දැක්කා. මං ධර්මය දැක්කා. ඒ දැකලා තීරණය කරන්න. එහෙනම් පසුගිය සතියේ දැන් අපි කිව්වා අතීතයට ගිහිලි ඉවරයිනේ දැන් ඒක. ආයෙත් නැහැ ජීවිතේ කවදාවත්. එනවද? නැහැ. ඒතොර ඒක ඉවරයි. එහෙනම් අතීතේ මේ අපි දැන් රූපස්කන්ධය ගමුකෝ. දැන් රූපස්කන්ධය අපි කෙස් ගමුකෝ. පඨවි ධාතු ඉපද බිඳුණා, ආපෝ ධාතු ඉපද බිඳුණා, තේජෝ ධාතු ඉපද බිඳුණා, වායෝ ධාතු ඉපද බිඳුණාද කෙස්වල පැවැත්මද තිබ්බේ? මොකද්ද තිබ්බේ? ඒ ඉපද බිඳෙන සේ. ඒතොර අපි දන්නවා අර චිතක්ෂණ 17යිනේ. ඒතොර මේ ධර්මතා හතර නිරන්තරයෙන් නවනොන්ට ප්‍රත්‍ය වීමෙන් මේක හැදුවේ. කෙස් ගහ හැදුවේ. මොකද මේ කෙස් ගහේ තියෙනවා ධර්මතා හතරයි. තව හතරක් තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕචා. හැබැයි ඒක අපට අයිති නැහැ. අයි අයිති නැහැ කියන්නේ. කයට අයිති එකක් ඒක. පාලනේ අපිට අයිතිත් නැහැ. ඇයි පාලනේ අපිට අයිති නැහැ කියන්නේ? ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ. ජීවිතය කියන්නේ පැවැත්ම. ජීවිතය කියන්නේ මේ පැවැත්මට නෙවෙයි ජීවිතය කියන්නේ. එතකොට ඉන්ද්‍රිය කියන්නේ කවුද? මේ ජීවිතේ පැවැත්මට අධිපති කවුද? කර්මයයි. දැන් ආයුෂ තීරණය කලේ කවුද? මමද? කර්මයද? ආයු කාලේ කර්මය තීරණය කෙනෙක්. උෂ්ණත්වයේ තීරණය කලේ මමද? කර්මයද? උෂ්ණත්වයේ පැවැත්ම කර්මයයි. කර්මද ඡේදෝ ධාත්වයේ අවසානය මේ ස්කන්ධ පංචකයේ පැවැත්මේ අවසානයයි. ආයුෂයේ අවසානය මේ ස්කන්ධ පංචකයේ පැවැත්මේ අවසානය නෙමෙයිද? විඥානයේ පැවැත්මේ අවසානය ස්කන්ධ පංචකයේ පැවැත්මේ අවසානය නෙමෙයිද? ඒතර විඥානය කියන්නේ සත්‍යයද? ද ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්ද? ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක්. මොන ප්‍රත්‍යයෙන්ද? නාම රූපච්ච විඥාන. නාම රූප දෙක උඩයි විඥාණය තියෙන්නේ. එහෙනම් දැන් එතකොට අපි අතීතේ පෙර අපි යනවා පසුගිය සතියට. දැන් එතකොට පසුගිය සතියේ මමද හිටියේ මේ කෙස්ලොම් නියද සම්මස් නහර ඇට ලොඳ එතන 20ක් තියෙනවා. කෙල සෙමසොටු කඳුළු දහඩිය ලේ සැරවාදී වශයෙන් 12ක් තියෙනවා. 32ක් තියෙනවා. දැන් එතකොට 32 ක්‍රියාකාරීත්වයක්ද තිබුණේ මමද හිටියේ? එතරේ 32 ක්‍රියාකාරීත්වය අර පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්මතා හතර ඉපද බිඳින් උනාද නැද්ද? කොච්චර කාලයක් තුලද? චිතක්ෂණ 17ක් තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි රැවටෙන්න එපා. ක්‍රියාවක් තියෙනවා, දුකක් තියෙනවා. ක්‍රියාවක් තියෙනවා, දුකක් තියෙනවා. දැන් අපි මොකක් කියලාද මේ හිතාගෙන ඉන්නේ? සත්‍යයක් කියලා, පුච්චරයක් කියලා, මානවයෙක් කියලා, ලදරුවෙක් කියලා, ස්ත්‍රියක් කියලා, පුරුෂයෙක් කියලා, ළමයෙක් කියලා, තරුණ වයස කෙනෙක් කියලා, වයෝ වෘද කෙනෙක් හැටියට. ඒ සම්මුති ලෝකය. සම්මුති ලෝකයේ මේති. දැන් ක්‍රියාපහද්ද තියෙන්නේ සත්‍යයේ පුච්චරයේ පැවැත්මත් තියෙන්නේ. නිවැරදි එක මොකක්ද? වේදනාව හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මමද විඳින්නේ? හා? ද ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදෙනවද? විඳීමේ සිතක් හදන්න නම් ස්පර්ශය වෙන්න ඕනේ. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්නේ නැතුව ඇහෙන් විඳින්න බෑ. පුළුවන්ද? කනට ශබ්දයක් ස්පර්ශ නොවුනත් කණෙන් විඳින්න පුළුවන්. නාසයට ගඳ සුවඳක් ස්පර්ශ වෙන්නේ නැතුව කොහමද නාසයෙන් විඳින්නේ?
දිවට රසයක් ස්පර්ශ වෙන්නේ නැතුව කොහමද දිවෙන් විඳින්නේ? તો විඳින පුච්චලයක් කොහෙද මේ ධර්ම tattuna? ඒ කියන්නේ විඳීමේ සිත හා දිව බාහිර රසය. කොටස් තුනක් තියෙනවා. කොටස් තුන එකතු වෙන යගatti. ඒකට මම කියලා දෙයක් ඇතුල් කරගත්තා. එතකොට විද්‍යාද අවිද්‍යාද? එහෙනම් ස්පර්ශයට ආශ එක චිතක්ෂණයයි විඳීමේ සිතට ආශ එක චිතක්ෂණයයි ඇතිවනසනේ නැතිවෙනවා. නিত্যද අනිත්‍යද? ඒ ස්වභාවය මනසට අනුගත. එතකොට පසුගිය සතියේ හිටියේ මමද? එහෙම නැත්නම් ස්පර්ශය නිසා විඳීමේ සිත් හැදුනද නැද්ද? විඳීමේ ක්‍රියාවලියක්ද තිබ්බේ? මමද විඳි? නෑ. මමත්වය තුල ඉඳගෙන බලන තාක් කල් මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඉස්සෙල්ලා මමත්වය උගුල්ල දාන්න ඕනේ. තේරෙනවද? බුදුරජාණන්සේ පැහැදිලිවම දේශනා කළේ. එතකොට ඒක අපි සහතික කරගන්නව අතීත, වර්තමාන, අනාගත. එතකොට දැන් හෙට සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ලබන සතිය ඔන්න අපි හෙටගම්. දැන් හෙට සිද්ධ වෙන්නේ හෙටත් මමද ඉන්නේ? එහෙම නැත්නම් මේ කෙස්වලාර සතර මහා ධාතුන් ඉපද බිඳිනවද? කෙස්වල ක්‍රියාකාරීත්වයක්ද තියෙන්නේ? නෑ. සතර මහා ධාතු ඉපද බිඳිනවා. කොච්චර කාලෙකින්? චිතක්ෂණ 17ක් තුල. නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් දුකයි කියලා අවබෝධ කරගන්නේ කොහොමද? ඉතින් ඒ ඉපද බිඳින ස්වභාවයමනේ දුක. ඒ වගේ ශණයක් පාසා ඉපද බිඳිනවා නම් ඒක සැපද? නෑ. හොඳයි. ක්‍රියාවේ කෙලවරට අරන් ගිහින් බලනවා. දුකක්ද සැපද තියෙන්නේ කියලා. දැන් හෙට ක්‍රියාත්මක වෙන්නේ මේ ධාතු හතරේ ක්‍රියාවලිනේ කෙස් කියලා. හරිද? ඒක කෙස් කියලා දැනගත්තේ මොකෙන්ද අපි? සිතින්නේ. දැන් ඒතකොට සිතයි කයයි නෙමෙයිද ක්‍රියාත්මක? සිතට කිව්ව නාම කියලා, කයට කිව්ව රූප කියලා. දැන් නාම රූප දෙකක් නෙමෙයිද තියෙන්නේ? ඒතර නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්ත තැනට අපි යනවා මනසින්. මේ විභාග කළ බලන මේ සත්‍යද අසත්‍යද මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. ඒතර සත්‍යයක් ඉඳන්නේ අපි පිළිගන්නේ. සත්‍යයක් නම් තමයි පිළිගන්නේ. නැත්තම් පිළිගන්නේ නැහැ නේ. ඒතකොට එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියා. ඒතකොට නාම රූප දෙක නෙමෙයිද එතන ක්‍රියාත්මක වෙන්නේ? සිත කෙස හඳුනාගත්තේ සිතින්. දරකේස් කියන්නේ රූප ධර්මය. රූප කියන්නේ සතර මහා ධාතු. එතකොට සිතයි සිත ක්‍රියාත්මක වෙන තාක්කල් කිස් ගහයේදී. සිතේ ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගම කිස් ගහේ වැඩෙයිද? එහෙනම් නාම රූප දෙකක් නේද ක්‍රියාත්මක වෙන්නේ. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්කනේ. ප්‍රතිසන්දි විඥානයත් එක්ක නේද පටන් ගත්තේ මේ නාම රූප දෙකේ ක්‍රියාවලිය. ඒක දන්නවනේ දැන්. ඔකට ඕන හොඳට දන්නවයි. තොර නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙගෙන යන ඒ කාලය තුල නෙමෙයිද මේ ඉන්ද්‍රියන් හය පහළ වුනේ? අස කන නාසය දිව ශරීරය සිතේ ක්‍රියාකාරීත්වය. ඒක බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන තැනට එනකම් වර්ධනය වුණාට පස්සේ බාහිර රූප ස්පර්ශ වුණාද නැද්ද? ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ස්පර්ශ වුණාද නැද්ද? සලායතන පච්චය පස්ස ආයතන හයක් තියෙනවා නම් ස්පර්ශ හයයි. ඒතර ස්පර්ශ හයක් තියෙනවා නම් විඳීම් හයයි. හරිද දැන්? ඒතර විඳීම් හයක් තියෙනවා නම් ඇලීම් හයයි. ඇයි විඳින තැන ඇලෙන සිතක් නෙන්නේ? නැද්ද? රූපේ ආස්වාදයේ විඳලා ඇලුන්නේ නැද්ද? විඳින තැන ඇලිලානේ සිත ඇලවල. ඒකට මොකද්ද කියේ? තණ්හා. වේදනා පච්චය තණ්හා. ඒක උපාදාන කරා. කොහමද? අර ජවන් හතක් ගිල තදාරම්මන දෙකක් වශයෙන් ගත්තනේ. ඒක රූපාදානයි. ග්‍රහණය දැඩි කරගෙන ඉන්නේ, තදින් අල්ලන් ඉන්නේ. ඒතොර ඇලුනනේ එතන. රූපයට ඇලුන හින්දානේ පිළිගත්තේ. සම්පටිච්චනේ. සම්තිරණය කළේ. ඒතොර ඒක රූපයට ඇලුන හින්දානේ. මොනතත් ශබ්දයට ඇලුන හින්දානේ. ඒතොර තණ්හාපච්ච උපාදාන ග්‍රහණය තද කරගෙන ඉන්නවා. උපාදානපච්ච භව. උපාදානේ ප්‍රත්‍යය භවයට. මොන භවයට? කර්ම භවයට. කර්ම කරන්නේ උපාදානය නිසා තමයි කර්ම කරන්නේ. කර්ම භවයේ ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවයේ ප්‍රත්‍යය ජාතියට පහළ කරන්න. පහළ කිරීම ප්‍රත්‍යය චරා මරණවලට. දැන් එතකොට ක්‍රියාවක් හා දුකක් තියෙනවද? පුජ්‍යලිය කුඩ වෙන දෙයක්ද මේ?
හොඳට බලන්න. ක්‍රියාවක් සහ දුකක්ද තියෙන්නේ? ඒ ජරා මරණ. දැන් ගිහින් දාලානේ තියෙන්නේ. දැන් මේ නාම රූප දෙකේ ක්‍රියාව අරගෙන ගිහිල්ලා දැන් මොකද වෙලා තියෙන්නේ? ජරා නැද්ද? කෙස් ටික ඉදිරා, හම රැලි වැටිලා, කන් ඇහිම අඩු වෙලා, ඇස් පෙනීම අඩු වෙලා, අතපය වළංගු නැති වෙලා, කොන්ද කුදු වෙලා නැද්ද? දත් වැටිලා දැන් නැද්ද? ඉතින් ජරානේ. ව්‍යාධි දැන් අවුරුදු ගා අවුරුදු දෙකමාරක් තිස්සේ මාසයක් දාගෙන ඉන්න මොකටද මේ නොපෙනෙන දෙයක් නේ වෛරසය මේ දොස්තර මහත්තයා හොඳට දන්නා ඒ සම්බන්ධ නේ ඒතර බලන්න ව්‍යාධි මේ දැන් මේ එක ලඩක් විතරද මේ ලෝකෙ තියෙන්නේ මොනතරම් ලෙඩද මේ ස්කන්ධ පංචකේ කායික මානසික දෙකටම ලෙඩනේ එතකොට ව්‍යාධි ජරා ව්‍යාධි මරණ මැරෙන්නේ කොහේද අර චිතක්ෂණ 17ක් එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා අවුරුදු 60 70ක් ගිහිලා නෙමෙයි ඇතිව නැති වෙන්නේ ඉපදිච්ච තැන ඉඳලා එතන ඇති වුණා අවුරුදු 70ක් 80ක් ගිහිලා නැති වුණාද නෑ ජාතිපච්ච හට ගන්න තැනම තියෙන ජරාව හා මරණයයි එතන මරණය ශෝක කනගාටු හැඬීම් දුක්ඛ දෝමනස්ය මොනතරම් ආවද දේව සැප හෝ සතුට හැටියට පිළිගන්නවද? දුක්ඛ දෝමනස්සන් හැටියට පිළිගන්නවද? ඉතින් දැන් ගිහින් දාලානේ තියෙන්නේ. සත්‍ය දසත්‍යද? ඒ තමයි දුක්ඛාරි සත්‍ය. ඇයි එතනට ගිහ? අරමුණ පිළිගත්ත නේද? එතන තමයි ඇලුනේ සිත. අරමුණ පිළිගත්ත තැන සිත ඇලුනා. එතන ඉඳලා තමයි පටන් ගත්තේ. දැන් මං කියන්නේ භවංග චලන භවංගපච්ඡේද පංචත්තාවර්ජන චක්කු විඥාන සම්පටිච්ඡන නැත්නම් සෝත විඥාන සම්පටිච්ඡන පරිච්ඡන කියන්නේ පිළිගන්නවා පිළිගන්නේ හොඳයි කියලානේ ඒතර පිළිගන්න දැන සිත ඇලිලානේ තණ්හාව පටන් ගත්තා නේද රහතන් වහන්සේ මොකද කරන්නේ රහතන් වහන්සේට අතීත භවංග සිත තියෙනවා ඒ වර්තමාන ස්කන්ධ පහ ක්‍රියාත්මකයිනේ රහතන් වහන්සේට තියෙන අතීත භවංග චලනයක් තියෙනවා. හෙලක හෙල වෙනවා. භවංග පච්ඡේද එක කපලා අයින් කරනවා. සිතක් හදන්න. එතකොට සෝත විඥානේ රහතන් වහන්සේට ශබ්ද එනවා. සෝත විඥානේ හට ගන්න. දර ඒ කරුණේ තියෙන එකතු කරන තැන ස්පර්ශයක් තියෙනවා. හැබැයි එච්චරයි සම්පටිච්චන නැහැ. පිළිගන්නේ. අරමුණ පිළිගන්නේ. එයි ශබ්දයක් දන්නවා කනක් දන්නවා. රහතන් වහන්සේ කන කියන්නේ රූපය අවබෝධ කළා හේතු අවබෝධ කළා රූප නැති කිරීම අවබෝධ කළා නැති කිරීමේ මාර්ගය අවබෝධ කළා ඒ ක්‍රියාකාරීත්වය නිවැරදිව දන්නා දකින නිසා අරමුණ පිළිගන්නේ අරමුණ පිළිගත්තේ නැත්නම් තීරණය කරන්න බැහැනේ පිළිගන්න එපා තීරණය කරන්න හොඳයි කියලා එතකොට තමන්ට ඕන කියලා නැහැනේ ඒතර පිළිගත්තේ නැත්නම් තමන්ට අවශ්‍යයි කියන සිතත් නේ ඔත්තපන නිශ්චය කිරීමන්නේ. එතකොට ජවන් එනවද? නෑ. අරමුණ තදින් ගැනීම එනවද? ඔබ තමයි නිවන කියන්නේ. ඔබ තමයි නිවන කියන්නේ. අරමුණ පිළිගත්තද ප්‍රවෘතියයි. දැන් තේරෙනවද? දැන් මොකද කරන්නේ නේද? දැකලා තීරණය කරන්න ඕනේ. දැන් මේ කිව්වට අපි දැන් එළියට බහපු ගමන් අරමුණ පිළිගන්නවා. නැද්ද? ලස්සන රූපයක් දැක්කොත් ඒක සජීවීකක් වෙන්න පුළුවන්. ඒක අජීවීකක් වෙන්න පුළුවන්. වටින උපකරණයක් වෙන්න පුළුවන්. පිළිගන්නේ නැද්ද අරමුණ? අරමුණ පිළිගන්නකොටම සිත ඇලිලා ඉවරයි. හැබැයි ඒක චිතක්ෂණයයි. ඒක චිතක්ෂණයක් තුලනේ అలවන්න පුන්නේ. ඒතොර අරමුණ පිළිගත් රහතන් වහන්සේ පිළිගන්නේ. ඒ කියන්නේ තණ්හාව ශේ කළානේ. තෘෂ්ණාව අවසන් කළා. ඒතොර තණ්හාව අවසන් කළා කියන්නේ අවිද්‍යාව අවසන්. දැන් තේරෙන දොර රහත් වෙන්නේ කොහොමද කියලා. ඒක රහතන් වහන්සේටයි ප්‍රවෘත්තියක් නැහැ. එයි ප්‍රවෘත්තියක් නැහැ කිව්වේ. සිත එල්ලන්න අරමුණක් නැහැ. අවසාන අවස්ථාවේදී සිත එල්ලන්න අරමුණක් ඕනි. ඒ අරමුණට තමයි කර්ම කියලා කියන්නේ. පැහැදිලිද කියන එක? රහතන් වහන්සේ පිළි අරගන්නේ නැහැ. එහෙන් රූප දැකලා සම්පටිච්චන නැහැ. කණේ ශබ්ද අහලා සම්පටිච්චන නැහැ. පිළිගන්නේ නැහැ. එයි පිළිගත්ත තැන ඇලෙනවා. එතකොට නාසයෙන් ගඳ සුවඳ දැනෙනවා රහතන් වහන්සේට.
ඒවා තියෙනවනේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. හැබැයි පිළිගන්නේ අරමුණ. පිළිගන්නේ නැත්තම් පිළිගත්ත ගමන් ඇලෙනවා සිත. දිවෙන් රස විඳලා අරමුණ පිළිගන්නේ. ශරීරයෙන් පහස ලැබලා අරමුණ පිළිගන්නේ. මනසෙන් අරමුණක් අරන් අරමුණ පිළිගන්නේ. ඒකට මොකක්ද කියන්නේ? ඒක තමයි දාරුචිරියට කිව්වේ. මොකද්ද දාරුචිරියට කිව්වේ? දිත්තේ දිත්තමත්තා. සුතේ සුතමත්තා, මුතේ මුතමත්තා, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. දිත්තේ දිත්තමත්තා කිව්වේ දැක්කනම් දැක්කා. දැන් හරිද එතකොට? ඇහුණානම් ඇහුණා. දැනුණානම් දැනුණා. අරමුණ ගත්තානම් ගත්තා, පිළිගැනීමක් නැහැ. දැන් පැහැදිලි. පිළිගන්න යන්නෙත් එක චිතක්ෂණයයි. එතකොට නিত্যද අනිත්‍යද ඒක? පිළිගත්තු දුකයිද සැපයිද? දුකයි. එතකොට පිළිගත්තේ නැත්තම් අයින් කළේ මොකද්ද? තණ්හාව. එතකොට දැන් පිළිගත්තා නම් දැන් පෙන්වන්නේ ජරා මරණ. ඒක සත්‍යද අසත්‍යද? ඒක තමයි දුක්ඛාරය සත්‍ය. අරමුණ පිළිගන්නේ නැති තැන මනස තිබ්බා, ඒ තමයි සමුදාය සත්‍ය. පිළිගත්තා නම් තණ්හාව. එතකොට තණ්හාව නෙමෙයිද සමුදාය සත්‍ය? දුක්ඛාරය සත්‍ය, දුක සමුදාය සත්‍ය. ඒතර රහතන් වහන්සේ අරමුණ පිළිගන්නේ. ඒතොන් නිරෝධයි නේද? ඒ නිරෝධාරය සත්‍යයි. ආපු මාර්ගය සීල සමාධි ප්‍රඥා. එකඟ සිතින් තමයි පරීක්ෂණය කළේ. තැන්පත් වූ සිතින්. සීලයක පිහිටලා. ලබාගත් අවබෝධය ප්‍රඥාවයි. පියවර තුන සම්පූර්ණයි. සීල සමාධි ප්‍රඥා. ඇතුළත් වෙන්නේ මොන මාර්ගයේද? අරෂ්ටාංගික මාර්ගය. දැන් හරිද චතුරාර්ය සත්‍ය? දෝකනේ දවබෝධ කරගන්න ඕනේ. ඔය දඟලන්නේ ඔකටනේ. දැන් පැහැදිලිද කියපේ? ඒතර මනසින් විභාග කළා නෙමෙයිද මේක තේරුම් කරගන්න ඕනේ. විසඳ ගන්න ඕනේ. පැහැදිලිද කියන එක? ඒතර මනසින් විභාග කරනවට මොකද්ද කියන්නේ? භාවනා. ඕරදායි භාවනා කියන්නේ. මොන භාවනාද? විදර්ශනා භාවනා. සමත භාවනාව වෙනයි. සමතෙන් කරන්නේ මේ විදර්ශනාව, ඒ කියන්නේ මේ බුද්ධියෙන් කරන පරීක්ෂණය සඳහා සිත සකස් කර ගැනීමක් විතරයි. සමතෙන් කරන්නේ සමතයකටපත් කරගන්න. නීවරණ පොඩ්ඩකට බැහැර කළා තියලා. සමතයකටපත් කරගෙන විභාග කරනවා. බෙදලා බලනවා. බෙදලා බලන්න. ධර්මදේශනාව අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. පැහැදිලිද කියන එක? දැන් අනිත්‍ය දුක්ඛ දැන් අනාත්ම කියන ලක්ෂණය කියලා දෙන්න ලබන පාර තමයි කියන්නේ. අනාත්ම ලක්ෂණේ ඉන්ද්‍රියන්ගේ අධිපති භාවය. ආත්මයට විරුද්ධ වචනේනේ අනාත්මයි කියන්නේ. ඒතකොට ආත්මය කියන්නේ මොකක්ද? සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයකනේ ආත්මය කියන්නේ. තමාගේ වශයේ පවත්වන්න පුළුවන් දෙයක ආත්මය කියන්නේ. දැන් ඔය කියපු එකක්වත් තමාගේ වශයේ පවත්වන්න පුළුවන්? හා? එහෙනම් අනාත්මද? එතන අනිත්‍ය දුක්ඛ අනාත්මද? ඒක නෙමෙයිද මේ විශ්වේ ක්‍රියාත්මක වෙන්නේ? අධ්‍යාත්මික හා බාහිර වශයෙන්. නිවැරදි වූ ස්වභාවයන් තුනක් විශ්වේ ක්‍රියාත්මකයි කියන එක තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒ තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. පැහැදිලිද? පුළුවන් අවබෝධ කරගන්න. පුළුවන් අවබෝධ කරගන්න. හැබැයි ඒ පැත්තට හරවන්න වෙන මනස. සම්මුති ලෝකයෙන් බැහැර කරන්න. සම්මුති ලෝකෙන් ගන්න අහගෙන ජීවත් වෙන්න අවශ්‍ය නිසා සම්මුති ලෝකේ ටිකක් පවත්තන්න වෙනවා, නැත්නම් බැහැනේ නේ. මොකද නම කියලා කතා කරන්න වෙනවනේ කෙනෙක් ඉදිරියට එනකොට නේද? යාට නම කියලා කතා කරා නාම රූප දෙක මෙහෙන්න කිව්වොත් එහෙම හරියන්නේ නැහැ. එමු නැත්නම් සතර මහා ධාතු මෙහෙන්න කිව්වොත් එහෙම ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට හිතයි මෙයාගේ මොකක් හරි මොලේ අමාරුවක් කියලා. සම්මුති ලෝකේ ඉන්නකොට ඒවා විවාහාරයට ගන්න වෙනවා. හැබැයි බෙදලා බලන්න මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ තුලින් දකින්නේ පරම සත්‍යය. ඒ පරම සත්‍යය තමයි චතුරාර්ය සත්‍යය. ඉතින් ඊට පස්සේ අර අරමුණු පිළිගන්නේ සම්පටිච්ඡන සම්තිරණ වර්තපන ජවන්. ඒ කර්ම නෑ ඊගවට. ඒ කර්ම නැත්තම් මේ කර්ම නැත්තම් විපාක දෙන්නේ කාටද? කර්මක්ෂේ ඥාන. රාතන් වහන්සේලා කර්මක්ෂේ කළා. අවසන් කළා. දැන් පැහැදිලිද?